අද දින විට අපි ඩෙංගු රෝගීන් 52,250ක වගේ ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේන් 50%ක වගේ ප්‍රමාණයක්, ඒ කියන්නේ 26,000ක වගේ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාත තුලින්. කොළඹ, ගම්පහස, කළුතර යන දිස්ත්‍රික්කවලින් විශේෂයෙන්ම මේ තත්ත්වය බැලුවහම අපි නිරීක්ෂණය කරනවා තවදුරටත් ඩෙංගු රෝගීන් යම් ප්‍රමාණයක් මේ දිස්ත්‍රික්කවලිනුත් ඊට අමතරව මහනුවර, කුරුණෑගල, පුත්තලම, ඒ වගේම නැගෙනහිර පළාතේ, ත්‍රිකුණාමලය, මලකඩපුව යන දිස්ත්‍රික්කවලිනුත් යම් රෝගීන් ප්‍රමාණයක් තවදුරටත් වාර්තා වෙන බව. නමුත් විශේෂයෙන් කිය යුතු කාරණේ තමයි දැනට පවතින රෝගීන්ගේ ප්‍රමාණය දෛනික වාර්තා වෙන ප්‍රමාණය 200ක වගේ ප්‍රමාණයක් දක්වා අඩු වෙලා තියෙන එක. මම හිතන්නේ ඉතාමත්ම හොඳ තත්ත්වයක්. මොකද අපි පහුගිය මාසයේ මුල් වකවානුව බැලුවම දෛනික රෝගීන් 400ක වගේ ප්‍රමාණයක් වාර්තා වෙච්ච තත්ත්වය දැනට හරි අඩකට වගේ ප්‍රමාණයකට අඩුවීමක් අපි නිරීක්ෂණය කරනවා. එබැවින් අපි විශේෂයෙන්ම තීරණය කරා ජාතික ඩෙංගු පාදන ඒකකයේ විදිහටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහටත් මේ තත්ත්වය පවත්වා ගත යුතුයි. ඊට වඩා අඩු ප්‍රමාණයක් අපි බලාපොරොත්තු වෙනවා. මොකද දෛනික වාර්තා රෝගීන් සංඛ්‍යාව අපිට අඩු කරගන්න පුළුවන් නම් 100කට පල්ලෙහා මට්ටමකට ඉතාමත්ම හොඳ තත්ත්වයක් තමයි අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් එම තත්ත්වය ළඟා කරගන්න අපි විශේෂයෙන්ම දින 3ක ඩෙංගු ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න තීරණය කළා. අද දවසේ ඉඳලා බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා යන දින 3හි විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් සියලුම දිවයින පුරාම සියලුම සෞඛ්‍ය වෛද්‍යාධිකාරී කාර්යාල ආවරණය වෙන පරිදි විශේෂයෙන්ම 60ක් විතර වගේ ප්‍රමාණයක් අපි නිරන්තරයෙන්ම කියනවා අධි අවදානම් කලාප විදිහට. මේ අධි අවදානම් කලාප සියල්ලම ආවරණය වෙන පරිදි ජාතික මට්ටමේ ඩෙංගු මර්ධන වැඩසටහනක් මේ වනට අපි ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේකට ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ඒ වගේම අපගේ සෞඛ්‍ය අංශ විශේෂයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍යාරී වරුන් සහ කාර්යමණ්ඩල සියල්ලම සහභාගී වෙලා අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.